අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුබ දවසක් වේවා ඔබට අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ VIP වැඩසටහන හරහා ව්‍යවසායකත්ව සංස්කෘතියක් කරා අපේ රට ගෙන යන්න අප මෙමෙ වැඩසටහන හරහා උර දෙනවා ඒකෙදී අප අද ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ID ගුණවර්ධන මහත්මයා ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් අද අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඔහුගෙන් ඔහු දකුණු පළාත නියෝජනය කරන කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමා ඔබෙන් බලාපොරොත්තු වෙනා මුලින්ම මේ දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් කෘෂිකර්ම අමාත්‍යාංශය මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා අපි වැඩසටහනට ප්‍රවිෂ්ටයක් ගනිමු सुबुदयसन पला कृषिकर्म दिपार्टेंटिवी आरंभे मतकर दहतुंगन आंडुक्रम व्यवस्था बला प्रकार इधनवश असूहते पलासभाकर्ण्यतम पलासभा पीठूनी ये अणु दिदास दिखेदी दकन पलात् कृषिकर्म दिपार्टेंट आरंभेला तीन क्रमक्रमें परिणाम वर्तमान पलात् कृषिकर्म अध्यक्ष वरे දැන් තමයි ඉන්නේ ඒ යටතේ ගාල්ලමාතර හම්බන්තොට දිස්ත්‍රික්ක 3 සඳහා නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් 3 දෙනෙක් ඊට පස්සේ එම හැම දිස්ත්‍රික්කයක්ම නැවත බෙදෙනවා කලාප 3කට හම්බන්තොට කලාප 2ක් ඒ කලාප බහරව කලාප සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරේ එතෙන්දී සමහරට ප්‍රාදේශීයකම් කොට්ටාස පහේ සිට 8 දක්වා ප්‍රමාණයක් එක කලාප සහකාර අධ්‍යක්ෂවරේකට බාර වෙනවා කලාප සහකාර අධ්‍යක්ෂවරේ යටතේ නැවත ගෝජන සේවා බල ප්‍රදේශ කීපයක් සමහර අටක් හයක් අටක් වගේ ප්‍රමාණයක් තියෙනවා 10ක් විතර ඒවයේ කෘෂි ව්‍යාප්ති කාර්යාලයක් තියෙනවා ඒ කෘෂි ව්‍යාප්ති කාර්යාලේ කෘෂිකර්ම උපදේශක ස්ථානභාර කෘෂිකර්ම උපදේශකවරේ සහ ස්ථාන ක්ෂේත්‍ර සහ කෘෂිකර්ම උපදේශකවරු කීප දෙනෙක් ඉන්නවා ඉතින් ඒය තමයි මේ කෘෂිකර්ම ව්‍යාප්ති සේවා බිම් මට්ටමින් ගොවින් සමග බෙදා හදාගන්නේ ගොවින්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ඒ ආකල්ප වෙනස් කරලා ඒ අවශ්‍ය ප්‍රතිලාභ ලබා දීලා ගම් මට්ටමේ කෘෂිකර්ම කටයුතු කරන්නේ ඒ නිසා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යුහය පරිපාලන ව්‍යුහය මේ විදිහටයි සැකසලා තියෙන්නේ ඒ තමයි මේ කිටි හැඳින්වීමක් කරොත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොඳයි අපිට පැහැදිලි එතකොට දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා එම ආයතනයේ ව්‍යුහය කොහොමද සැකසලා තියෙන්නේ කියලා පැහැදිලි කිරීම එකම අපිට විශේෂයෙන්ම ව්‍යවසායක ප්‍රජාවට හේතුව අපේ රටේ කෘෂි ව්‍යවසායක ප්‍රජාවක් ඉන්නවා බිමත් සමග ගනුදෙනු කරන විශාල ව්‍යවසායක ප්‍රජාවක් ඉන්නවා කෘෂි කර්මාන්තයේ සමග එතකොට අපි හිතමු දකුණු පළාත වෙන්න පුළුවන් වෙනත් පළාත් අපේ පළාත් 9ම ඔබ හා සමාන සේවාවන් අපේ රටේ ව්‍යවසායකයන්ට කෘෂි ව්‍යවසායකයන්ට ලබා දෙනවා ඒක ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද අධ්‍යක්ෂතුමනි පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් හරහා අපේ කාට හරි තරුණ තරුණියකට වෙන්න පුළුවන් වැඩිහිටියෙකුට වෙන්න පුළුවන් එයාගෙම බිමක් තියෙනවා නම් මේ බිම පරීක්ෂා කරන තැන ඉඳන් එයාට සුදුසු ව්‍යාපාරික අවස්ථාව ඒ කෘෂිකර්මය කියලා කියන්නේ ව්‍යාපාරික අවස්ථාව අන්න ඒ වගේ දෙයකට මේ රටේ මේ නරඹන ඕනම කෙනෙකුට එයා දාලා පළාතට ගිහිල්ලා මොන වගේ සේවාවක් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඔහුට හෝ ඇයට ලබා ගන්න පුළුවන්ද ඔව් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මං හිතන්නේ මේ ආචාර්ය ගමගේ මහත්මයා එතකොට මම කලින් පැහැදිලි කළා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරිපාලන ව්‍යුහය බිම් මට්ටමට ජාලගත වෙලා තියෙන ආකාරය එතකොට ගෝජන සේවා බල ප්‍රදේශවල තියෙන කෘෂි ව්‍යාප්ති කාර්යාලවල අපේ කෘෂිකර්ම උපදේශක මහතුරු කීප පොලක් ඉන්නවා ඒ අය තමයි ඒ ගෝජන සේවා බල ප්‍රදේශ මට්ටමේ ගොවින් එක්ක සම්පූර්ණයෙන්ම ඒ අයට අවශ්‍ය සහයෝගයේ මඟ පෙන්වීම තාක්ෂණික හුවමාරු වැඩසටහන් කරන්නේ ඒතර බොහෝ විට ග්‍රාම සේවක වසම් 10 සිට 25ක් 30ක් පමණ ප්‍රදේශයක් ආවරණය වෙනවා මේ අයගේ සහාය සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘප නිස හෙවත් කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාදන සහකාර මහත්තුන් වැඩි පිරිසක් ඉන්නවා වෙනත් රාජකාරී කරන අය නමුත් මේ අයත් එක්කත් සුහදව ඒ ගොවි ප්‍රජාව සමග කටයුතු කරනවා ඉතින් එතෙන්දී ඒ මේ කෘෂිකර්ම උපදේශක මහතුරු මූලික වශයෙන් කෘෂිකර්මයේ නිලයින වීගෝවීන් වෙන්න පුළුවන් පළතුරු වගා කරන ගොවීන් එළවලු වගා කරන ගොවීන් බිම්මල් මීමැසි පාලනය ආහාර තාක්ෂණය විවිධ ක්ෂේත්‍රවල ඉන්න ගොවීන් පළතවන් කරුවන් බිත්තර වී නිෂ්පාදකයන් එක සම්බන්ධ වෙලා කටයුතු කරනවා එතකොට මේ අයගේ ඒක එක වගා තත්වයන් තියෙනවා යපුම් මට්ටමේ ගොවීන් ඉන්නවා බොහෝ විට ගෙවතු වගා ගොවීන් ඉන්නවා
සමහරට ගොවීන් නොවන අයත් ඉන්නවා ඉඩම් තිබුණට වගා කරන්නේ නැහැ. ඉතින් අර ගොවීන් ගත්තොත් අතිරික්ත අලෙවිය සඳහා කරන අයත් ඉන්නවා. වාණිජ මට්ටමේ ගොවීන් ඉන්නවා. ඉතින් මේ මේ විවිධ අය අවබෝධ කරගෙන මේ අයගේ තත්ත්වය මට්ටම් අවබෝධ කරගෙන ඒ සුදුසු කෘෂි ව්‍යාප්ති සේවා මේ අයට සපයනවා. බොහෝ විට අපි ඒ වාණිජ මට්ටමේ ගොවීන් එහෙම නැත්නම් අර සුළු පරිමාණ අය එකතු කරලා කණ්ඩායම් ලෙස ව්‍යවසායකත්වයට ව්‍යාපාර සඳහා යොමු කරවීම එහෙම නැත්නම් දැන්ටමත් වාණිජ මට්ටමේ ඉන්න අයක තව ධාරිතාවය වැඩි කරලා උසස් තාක්ෂණ ලැබල දීලා වාණිජ මට්ටමට යවන්නට කටයුතු කරනවා. ඉතින් මෙතෙන්දී පුළුවන් ඒ ගෝජන සේවා මධ්‍යස්ථානට පැමිණිලා ඒ අපේ කෘෂි ව්‍යාප්ති නිලධාරී කෘෂි කර්ම උපදේශක නිලධාරීන් හමු වෙලා සාකච්ඡා කරන්නට තමන්ගේ වගා බිම් වල මොන වගේ දෙයක් කරන්නට පුළුවන්ද කියලා. උදාහරණ ලෙස වර්තමානයේ කාබනික පෝර නිෂ්පාදන වැඩසටහන් රජයේ මගින් ක්‍රියාත්මක කරනු ලබනවා. මෙතෙන්දී අපි හඳුනා ගන්න ලැබෙමින් ඉන්නවා සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ වශයෙන් කරන කාබනික පෝර නිෂ්පාදකයින්. ඉතින් ඒ අයට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය තාක්ෂණික දැනුම පමණක් නෙමෙයි උපකරණ යන්ත්‍ර පවා අවශ්‍ය නම් 50%ට ලබලා දෙන්න. දැන් අපි මේ ළඟදි තීරණයක් ගත්තා ඒ අයට 105ක් උපරිමයකට ලබලා දෙනවා යන්ත්‍රයක්. 110 නම් යන්ත්‍රේ 105ක් අපි ඒ කියන්නේ 105ක් ප්‍රධානයක් විදියට ප්‍රධානයක් විදියට දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අමාත්‍යංශයෙන් ලබලා දෙන්න. බොහෝ විට කැබලි කරන යන්ත්‍ර තියෙනවා. මේක අධ්‍යක්ෂකම අනිත් පළාත් වලටත් අදාළද ඔබතුමාලගේ පළාතේ ගත්ත තීරණයක්ද? ඒක බොහෝ විට දැනට අපේ පළාතට ලබලා දුන්නා මධ්‍ය රජයෙන් යම් මුදලක්. ඒ මුදලත් එක්ක අපි ගත්ත තීරණයක්. මේ මෙහා සමාන තීරණ අනිත් පළාත් සභාවලත් මේ වකවානුවේ ක්‍රියාත්මක වෙනවා ඇති. මම මේක උදාහරණයක් කිව්වේ ඒ විදියට අනිකුත් භෝග වගාවන් කරන අයටත් අපි සම්බන්ධ වෙනවා. ඒ වගේම ගොවීන් අයලා අපේ නිලධාරීන්ට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා මේ අයට උපදෙස් ලබලා දෙනවා. මේ ව්‍යවසායකත්වය සම්බන්ධව ඉදිරිදී තව පැහැදිලි කරන්නම්. හොඳයි. ඔය විදියට අපි මේ අයට අවශ්‍ය උදව් උපකාර කරමු. බොහොම හොඳයි. ඇත්තරම දැන් අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකාර්මික දායකත්වය එන්නෙන් අඩු වෙනවා. ඔව්. එන්නෙන් අඩු වෙනවා. දැන් 6.5ක් වගේ වෙලා තියෙනවා. ඔබතුමන් දකින්නේ මේ මොකක්ද මේකට හේතුව? ඔව් මේකට මේ හේතුව ඉතාමත්ම සංකීර්ණයි. පෙම්සි මහත්මයා කෙටියෙන් විස්තර කරොත් මොකද අපි ඈත අතීතයේ ගියොත් අපි 60 දශකයේ 70 දශකයේ කාලේ අපේ කෘෂිකාර්මයේ අංශයේ දායකත්වය 35ක් 40ක් වමන ඒ කාලේ තිබුණා. නමුත් ක්‍රමින් විවෘතාර්ථියත් එක්ක මම හිතනවා දේශීය කෘෂි නිෂ්පාදන වලට වඩා අපි පිටරටින් ආනයනය කරන බොහෝ ද්‍රව්‍ය ආහාර භෝග පළතුරු ධාන්‍ය වර්ග ආදි වශයෙන් ඒකත් එක්ක අපේ වගා බිම් වල වගා කටයුතු ක්‍රමක්‍රමෙන් අඩුණා අඩුවීමක් වෙන ගියා. ඒ වගේම තරුණ ප්‍රජාව හොයිට තරුණ ප්‍රජාව මේ කෘෂිකර්මෙන් කෘෂිකර්මාංශයෙන් ඈත් වීමක් සිදු වුණා පහුගිය කාලේ. ඒ වගේම යදෝම් කෘෂිකර්මයට අවශ්‍ය බොහෝ විට අපි දැන් සම්ප්‍රදායික අපේ පෙරණි ගොවීන් තමන්ගේ වගා බිම් වල තියෙන කාබනික ද්‍රව්‍ය යොදලා තමන්ගේ පවුලේ ශ්‍රමදායකත්වයෙන් තමයි කුඹුරු භෝග කරගත්තේ. නමුත් වර්තමානයේ සියල්ල අපි මුදලට කරන තත්ත්වයට ඇවිල්ලා තිනවා. ශ්‍රමයේ මුදලට අරගෙන යදෝම් මුදලට අරගෙන ඒ නිසා මේ වගා වියදම් වැඩි වුණා. කුඹුරු උදාහරණයක් වශයෙන් දැන් ගාල්ල දිස්ත්‍රික්කයේ රුපියල් 60000ක් පමණ 50000ක් 60000ක් පමණ කුඹුරු අක්කරයක් වගා කරන්නට යනවා. එතකොට ඒකෙන් වී කිලෝ 1000ක් පොවේ තමයි ලැබෙන්නේ. කුසල් 50ක්. එතකොටද රුපියල් 60ක් විතර වෙනවා 50ක් 60ක් වෙනවා එක වී කිලෝ එක නිෂ්පාදනය වෙනවා. ඉතින් අලෙවි කරන්න වෙන්නේ රුපියල් 55කට 60කට. ඉතින් ලාභයක් නැහැ. ඉතින් මේ ලාභය නැති වෙනකොට වී ගොවීන් නිෂ්පාදනය අතහැරලා දානවා. නිෂ්පාදනය අතහැරන තත්ත්වයට යනවා. ඉතින් මේකත් එක්ක තමයි මේ කෘෂි අංශයට තියෙන දායකත්වයේ ටික ටික කඩාවැටීමක් ඇති වෙලා තියෙන්නේ කියලා අපිට පේන්නට තියෙනවා. හොඳයි. ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ ඵලදායිතාවය වර්ධනය කිරීම පමණයි මේකට විකල්පයක් විදිහට තියෙන්නේ. දකින්න තියෙන්නේ. හොඳයි. ඒකම අපි හිතමු වී ගොවිතැනට අමතරව රටේ අපි හිතමු ඔබේ පළාතේ වෙන්න පුළුවන් අපි හිතමු තරුණ ව්‍යවසායකයින් විදිහට කෘෂි ව්‍යවසායකයින් කියලා අපි හිතමුකෝ. ඒතර මේ කෘෂි ව්‍යවසායකයින්ට ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද විශේෂයෙන්ම දකුණු පළාතේ? මෙන්න මේ අංශවලට හොඳ ලාභදායි ව්‍යාපෘතියක් ඔබට පුළුවන් මෙන්න මේ අංශයේ ලාභ විදිහට කරගෙන යන්න. මොකද්ද අපිට කියන්න පුළුවන් නිර්දේශ මොනවද? ඔව්. බොහෝ විට අපි මේ අපේ සාමාන්‍ය ගොවීන් පුරුදු වෙලා තියෙන්නේ සාමාන්‍ය අපි වෙනද කරගෙන ආපු විදිහට සම්ප්‍රදායික විදිහට මොනහරි භෝගයක් වගා කරලා වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. දැන් අපි දැකලා තියෙනවා හම්බන්තොට ප්‍රදේශවල වට්ටක්ක තියෙන කාලේට වට්ටක්ක විශාල වශයෙන් පාරවල් වල රුපියල් 25ට 30ට පවා විකුණන වට්ටක්ක. සමහරලාට අපි දැකලා තියෙනවා දැන් පහුගිය දවස් පිපිඤ්ඤා.
රාබු බණ්ඩක්ක වගේ එකම දේවල් කැකිරි 100කට එහා කිලෝ එහා පුහුල් මේ ළඟදී මට දැනගන්න ලැබුණා පුහුල් වගා කරලා ඉවරලා දැන් කැලේට ගිහිල්ලා මොකද මේ පුහුල් වලට විලඳ බලක් නැහැ ඉතින් වගා කරන්න නම් වාලේ වගා කරනවා නමුත් මේක විය යුත්තේ එහෙම නෙමෙයි වෙළඳ පොළ බලාගෙන තමන්ගේ වෙළඳ පොළේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය බලාගෙන තමන් වගා කරන භෝග තීරණය කරලා වගා කරනවා නම් ඒකයි ඒ අපේ වාණිජ මට්ටමේ ගොයින්ට කරන්නට පුළුවන් දැන් මේ දවස්වල අපි දන්නවා ටොම් ජේසී අඹ හැමෝම වගා කරගෙන යනවා දැන් එන්න එන්න ඉදිරියේදී මිල අඩු වෙනටත් පුළුවන් ගොඩාක් ඉතින් ඒ හැමෝම එකම දෙයට යොමු වෙනවා ඉතින් ඒ නිසා දැන් නමුත් අපි දෙලුම් ගත්තොත් පිට රටින් ආනනය කරනවා අපිට දෙලුම් භෝගය වගා කරගන්න පුළුවන් නම් ඉහළ මිලක් ලබා ගන්නට පුළුවන්. ඉතින් අනිත් පැත්තෙන් අපි මේ දැන් මේ අවාරයේ සඳහා මේ අතිරික්ත නිෂ්පාදනය කල් තබා ගන්නට ගොවින් යොමු කරනවා. අපිට විජලනය කරලා පළතුරු, එළවලු, අතිරේක භෝගෝලින් අපිට මුම් පීලි බීජ නිෂ්පාදනය කරලා පරිප්පු වෙනට ආදේශකයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ධාන්‍ය වර්ග පිටි කරලා සමපෝෂ හදන්න දැන්ටත් කරන අය ඉන්නවා. ඒ වගේ අපිට වැලියු ඇඩිෂන් එකක්. අගේ එකතු කළ නිෂ්පාදනයකට මේ ප්‍රාථමික නිෂ්පාදන යොමු කරවීම සඳහා සහයෝගය දක්වන්න පුළුවන් අපිට. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා දෙන්න පුළුවන් වෙනත් අපේ වැඩපිළිවෙළ ගණනාවක් තියෙනවා. හොඳයි. එතකොට අපි හිතමු යම් ආයෝජනයක් කරන්න කැමති ව්‍යවසායකයෙක් ඉන්නවා කියලා දකුණු පළාතේ නෙමෙයි වෙන පළාතක බස්නාහිර පළාතේ. එයා කැමති එහෙ යම් කෘෂි ආශ්‍රිත ව්‍යාපාරයක් පටන් ගන්න. අපි හිතමු එයාගේ මුදල් තියෙනවා. එයා කැමති ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙම අයට ඔබතුමන්ලට යම් සහයෝගයක් දෙන්න ඉඩ කඩක් තියෙනවා. प्रादेशिक कार्यालय उदाहरण क्वेश्चन दंटमत में सूर्य प्रदेश तिस्समहाराम मीघाजदुर्वागे प्रदेश अकर विश तीह पनाह वगे अंब वगावन केसेल वगावन करना बहु कोलम प्रदेश गिहिल करना मन देख लीन वगे अवश्य अवश्य अपे कुछ उपदेश सहकार अध्यक्ष गिहिल अवश्य ताक्षणिक दायकत्व सहयोग लबल दिनों प्रतिलाभत लबल दिनों उदाहरण से अंब पलावरण अभी लबल दिनों अब තොම් ජීසියා බෝල්ට දාන පලාවරම පසුවස්සු හානියවම කර ගැනීම සඳහා හොඳයි. ඔව්. එහෙම සහයෝගය ලබා දෙන්න. හොඳයි. හොඳයි. අපි විශේෂයෙන්ම එතුමගෙන් අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාරික අවස්ථා කෘෂිකාර්මයේ අට අදාළව මොන වගේ ව්‍යාපාරික අවස්ථා තියෙනවද කියන එක අපි වැඩිදුරටත් සාකච්ඡා කරමු කෙටි විරාමයකින් පසු. දැන් විශේෂයෙන්ම අපේ රටේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය පදනම් කරගෙන ඔබ පළාතේ මොන වගේ වැඩපිළිවෙලක්ද දැනට සහ අනාගතයේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් මම හිතන්නේ කාලීන ප්‍රශ්නයක් ඇහුවේ මේ රජයේ සෞභාග්‍ය දැක්ම ඔව් ප්‍රතිපත්ති ප්‍රකාශය එහෙම නැත්නම් කෘෂිකර්ම ප්‍රතිපත්තිය මතක් කරොත් බොහෝ විට මේ අර අපි කිව්වා දැන් කෘෂි අංශයේ දායකත්වයේ 6.5 වගේ දක්විත අඩුවීමට ප්‍රධාන හේතුවක් තමයි අපේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර භෝග බොහෝ විට අපි ආනයනය කරනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් වියලි මිරිස් නිෂ්පාදනය අපිට වසරකට මෙට්‍රික් ටොන් 55000ක් අවශ්‍යයි වසරක පරිභෝජනය සඳහා 50000කට වඩා වැඩි ප්‍රමාණයක් අපි පිට රටින් ආනයනය කරනවා ඒ සඳහා විදේශ විනිමය වෙනවා ඒ 95000කට වඩා අපි ආනයනය කරනවා අපි ගත්තොත් මුංගට 147ක් ආනයනය කරනවා කෝපි 142ක් කුරක්කන් 133ක් කුරක්කන් කියන්නේ අපේ හෙළ භෝගයක් නමුත් ඒක පවා තුනෙන් එකක් අපි ආනයනය කරනවා ඉතින් මේක නවත්තලා අපිට ආනයනය නොකර දේශීයව නිෂ්පාදනය කළ හැකි ධාන්‍ය වර්ග පළතුරු වර්ග රටේම නිෂ්පාදනය කිරීම සෞභාග්‍ය දැක්මනු ප්‍රධාන ප්‍රතිපත්තිය ඊට අමතරව වස විසෙන්තර කාබනික කෘෂි නිෂ්පාදන ප්‍රචලිත කිරීම අනිත් පැත්තෙන් බීජ හොඳ ගුණාත්මක උසස් බීජ සහ පැල වර්ග නිෂ්පාදනය වැඩි කිරීම ඒ ආදී වශයෙන් ඒ වගේම මේ අතිරික්ත නිෂ්පාදනය ගබඩා කිරීම සහ අගය එකතු කිරීම තුලින් කෘෂි පාදක කර්මාන්ත සංවර්ධනය ඉතින් මේ වගේ සෞභාග්‍ය දක්මින් ඉතින් ඒ සඳහා දැන් විශේෂයෙන්ම අර කිව්ව කාරණා වලින් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි දේ නිෂ්පාදනය කිරීම සඳහා විශේෂයෙන් අපි හම්බන්තොට දිස්ත්‍රික්කේ තමයි අපේ පළාතේ විලිකලාපී දිස්ත්‍රික්කේ ඒ දිස්ත්‍රික්කේ විශාල වැඩසටහන් ගන්නාවක් මුංගට හුඳු කුරක්කන් බඩරිංගු මිරිස් ප්‍රවර්ධනය සඳහා දැන්ටත් අපි
इट अमतर विशेष वर्तमान काबनिक पोहर निष्पादन वेसटेट कृषि निष्पादन लागिन वेडसटनाभाग्य दी दलमती काबनिक पोहर पमन भावित वगाकिन कारण सन्द दंदेंग अभी विशाल वेडसटन गणना करगण मे विधिता सौभाग्य प्रकाशे अतुला अंग साक्षात् करगण सन्द दकुन फला कृषि डिपार्टमेंट इधट कटित कर्मी पावतने बहुत सतु एकम अभी हितमु दकुन पलाते वेन्न पुलवां विना पलातक वेन्न पुलवां तमंगे अभी हितमु तमंगे पदिंचेलातीन निवासे तीन इडमेम अक्कर काला खारी अक्कर भाग्या खारी पर्चस दहायक पहलवा निकांतियां इन्ना इन्वा के लिए उब प्रदेशे उब पलाते हो विना पलातक मे आयट कृषि कर्म डिपार्टमेंट खता कल तो मल्लाट ए आयट සමහරලාට යපුම් 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 කෘෂිකර්මයේ වෙන්න පුළුවන්. එදිනෙදා තමන්ට අවශ්‍ය දේ තමන් සපය ගන්න එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතිරික්තිය වෙළඳපළ ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. මේ අයටත් ඔබතුමාලා සහයෝගය දෙන්න කැමතිද? දැනට දෙනවද? ඔව්. ඒක තමයි මම කිව්වේ දැන් මේ වගා කරන අපේ අයට අමතරව ඔව්. දැන් ඔය වගේ මේ ගෙවතු මට්ටමේ අය ඉන්න පුළුවන්. ඔව්. තමන්ගේ බවුලේ අවශ්‍යතාවයට අවශ්‍ය ගෙවතු වගා කරන. නමුත් සමහර අය ඉන්නවා इदम तीन गेव गेदर तीन नमो तमंगे रेकिया विनत् कर्मांत कटतुनिशा कृषि कर्मांत इडकड़ अड़ नमो तपी ये थयागन गिहला दें वर्तमान पुलांतर उपदेस्ट मुखद मे वस विषय तरह तमंगे गेदर पौले पारिभोजे तमंगे गेवत्ते निष्पादने के पुलवा पेरगस तमंटवश पेर गिड़ी गट पुलवा केशल पंदर दिखतुनापोल गहक आदिवासी फलतुर वर्ग कुलबड़ वर्ग इलोल वर्ग टीका फलाकोल टीके तमंट फ्रेश तमंगे वत्ते निष्पादन एवट अवश्य गेवत वेटसटहन समृद्धि अधिकारी गोजन सेवा अभी विविध एकाबाद करगण अवश्य प्रतिलाभ लबल दिन अवश्य विलबेर मालबाजी बीज कट्टल आदिवासी जमकेट वयस्पेदी तुरा कृषि कर्म एक्को यपुम कृषि कर्म पुलवा वाणिज्य कृषि कर्म पुलवा ए आईट किसी मुदल की तुरव नोमी उप सेवा बाधे अनिवार्य हाँ एक आईट दिन अभी मुदल लाइक्री मकर दिन प्रति लाभ नवत चुट्ट मुनवा देवाग मे आईट इवे आवश्यक बीज कटले उपकरण नोमिले पाल दीलती हाट गए अखर काल हो सम विशाल परमाणे आयट उदाहरण हरितागार आरक्षित पोलिथीन गृह वगाकरण आयट पोलिथीन गृह सकस्कर सीरपन नोमिले दिन दलासभावल तीन सीमा वल अक्षय अभी रुपये लक्ष्य आधार एक्लिस लबल दीलाइन मुदल प्रतिपादन मत तमी प्रमुखता नम तप मध्यरजेट एय युमकर वाला मध्यरजे रेखीय कृषि कर मात्यांसे प्रतिपादन गेन्न गण अभी लबल दील दिन्यामी बहुत काले लबलिए पोर्टन विशाखर एक सीएट पनहट अभी लक्ष्य दिखाकमन मध्यरजे गिवलती एव पमनक नहीं बिम्मल गृह खदागण के लक्ष्य विना तवान गृह सकस्कर्नाट अवश्य आहारताक्षण मंको विजलने फलतृ विजलने करना एवट अवश्य विजलन यंत्र गट ये लक्ष्य व्यवसाय यंत्र बीज वगावन सकस्किरी बिम सकस्किरी सुधायन पनह कुमर वगे पुरा कुमर अश्रद्धि मेदी विविध क्षेत्र प्रतिलाभ लबल मेकोट एत्र बहुमात्म वटिना पानी विडिया अभी हितांगिन्नवा राज्य आयतन विधि मुकूत करण इन्वाला दकुन पलात कृषिकार अध्यक्ष वरिया पेहदरी करण हिताम वटिना पानी विडिया को बट देन हितमाय उब द मेक यम्याम यम्याम रजे उना मुलु समस्त मेन्न मुदल नह नमु तीयन विधि कट युमला यम आकार कलमना कर मध्यम राज्य कृषिकर्म अमात्यंशाबद्धव युमला उब तरुण तरुण याक पुलवा वेडिहिटी याक पुलवा मे कृषि अंश यमुन बलापुर इन मना ए आईट अवश्य ताक्षणिक धनमेंदा
වෙළඳපළ හොයලා දෙන එකට වෙළඳපළ යොමු කිරීම අතරම හොයලා දෙනවට වඩා ඒ දැනුම ලබා දීම සහ තාක්ෂණය ලබා දීම සහ අනිත් පැත්තෙන් ඒවට උපකරණ ලබා දෙන ආධාර ක්‍රමයකට මෙතුමන්ලගේ දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරන මේක ඉතා හොඳ පණිවිඩයක් ඔබට ඒකම මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා යමෙක් ඕනම කෙනෙක් තමන් කැමති නම් මගේම ව්‍යාපාරයක් කියලා පටන් ගන්න එයාට ව්‍යවසායකත්ව දැනුමත් ඔබතුමන්ලා දෙන්න සැලසුම් කරලා තියෙනවා දැනට කරගෙන යනවා ඔව් ඒකත් අපි මම හිතන්නේ 2017 18 වසරවල තමයි ආරම්භ කරේ ඔව් අපි හිටපු ලේකම් තුමා මේලයි මං සිහිපත් කරනවා සුනිත් අලහකොන් මැතිතුමාගේ නායකත්වයෙන් මේ කෘෂි විෂයකත්ව සංවර්ධන හා පුහුණු ඒකකයේ ඔව් ADTU කියලා අපි බිහි කළා ඔව් ඒතර මම හිතන්නේ ආචාර්ය පියම් සිරිගමගේ මැතිතුමා තමයි අපිට කන්සල්ටන්ට් සර්විස් එකක් ලබා දීලා අපි ආරම්භ කළේ ඔව් එතෙන්දී අපි ඒකේ අත්පොතක් සකස් කරගෙන ඊට පස්සේ ඒ මගුදොබේ මගුදොබේ මාර්ගෝපදේශ අනුව අපි තෝරගත්තා අපි බිම් මට්ටමේ දැන්ටත් විභව ගවහයත් වෙන කෘෂි ව්‍යවසායකින් ඒකට කැමති වෙන අය කණ්ඩායම් වශයෙන් තෝරගෙන ගාල්ල මාතර හම්බන්තොට දින 4ක මූලික පුහුණු වැඩසටහන් මාලාවක් අපි කරගෙන ගියා මේ වෙනකොට 1500ක් වමන මේ විදිහට පුහුණු කරලා තිනවා මෙතෙන්දී අපි ඒක ආකල්ප සංවර්ධනය කිරීම කෘෂි ව්‍යවසායකත්ව කුසලතා ඉහළ නැංවීම ඒ අයට බොහෝ විට ගනුදෙනු සහ ගිනුම් පිළිබඳ අවබෝධයක් නැහැ ඒවා අපි ලබලා දෙන්න පිරිවැය කරන්නේ තමන්ගේ නිෂ්පාදනය කොස්ටින් කරන්නේ කොහොමද සමට ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා අලෙවි කරනවා නමුත් ලාභයක් නැහැ එනමුත් ඒක කොස්ටින් කරලා තමන්ගේ ලාභාංශයක් ඇති කරගන්නේ කොහොමද ඊට පස්සේ ව්‍යාපාරික නීති රීති සම්බන්ධව අලෙවිකරණය කියන්නේ මොකක්ද කියන්නේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව තමන් නිෂ්පාදනය කරනවා ඕනේ කියන කරුණ ඇතුළත් හොඳ පොතක් සකස් කරලා මේ පාඩමලව ඉතින්දී අපිට පෙනී ගියා ඒ බොහොම සතුටින් කැමැත්තෙන් සහභාගී වුණා ඒ පාඩමලෙන් පස්සේ ඒගොල්ලෝ අපිට ප්‍රශංසා කළා දැන් තමයි අපි යමක් දැනගත්තේ ඇත්තම දැනුත් අපිට කතා කරාම මේ ඉන්නෝ ක්ෂේත්‍රයේ දැන් ආරක්ෂිත ගෘහ කරන අය එය මේකෙන් තමයි ගොඩක් මේක ඇත්තම මේ ගැඹුරින් මේ කෘෂික මොකද්ද මේ අපි කරන්න කියන එක නෝත හොඳ අවබෝධයක් ලබා දෙයි විචින්ද අපි ඒ කෘෂි විෂයකත්ව දැනුම ලබලා දීම ඒ පමණක් නෙමෙයි ඒ අයට මං කිව්වා තාක්ෂණික පුහුණු ඊට පස්සේ අවශ්‍ය නෝ තාක්ෂණික දැනුම මොන හරි ආහාරයක් විජලනය කරන්නට හෝ ඒ වගේ දේ ඒකට අවශ්‍ය දැනුම අපි අපේ විෂය බාර නිධාරිවරු හරහා ලබලා දෙනවා එහෙම නැත්නම් අපි කැතිරිච් වගේ ආයතන එහෙම නැත්නම් ITI වගේ ආයතන වලට එක්කන් ගිහලා පේරාදෙනී ආහාර පරීක්ෂණාංශයට ගිහින් දැන් අපි කළා වට්ටක් ආගේ යොමු කිරීම සම්බන්ධව අපි මේ මාතලේ සුළු අපනයන භෝග sorry අපනයන භෝග දෙපාර්තමේන්තුවේ පසුවස්සුණු අංශයට එක්කන් ගිහිල්ලා අපි ගම්මිරිස් වලින් සෝසාදන හැටි කුළුබඩු ආශ්‍රිත අගේ කුතුකල නිෂ්පාදන මේ විදිහ දහාර බාහිර ආයතන වලට එක්කන් ගිහිල්ලා මේ අය පුහුණු කරලා තාක්ෂණික වශයෙන් එපමණක් නෙවෙයි ඊට පස්සේ අර කලින් මම සඳහන් කළා වගේ මේ අයට මේ වැඩේ කරන්න අවශ්‍ය යන්ත්‍ර තාක්ෂණික යන්ත්‍ර ගන්නත් අපි උදව් කරනවා ඊළඟට මේ අයට ලෝන් එකක් බැංකුව හරහා ලෝන් එකක් ගන්න අවශ්‍ය නම් ඒ බැංකුවත් සමග එකවද්ද කරලා හොඳයි සාකච්ඡාවක් ඇති කරලා බැංකුවට යොමු කරා අනිත් පැත්තෙන් අලෙවි ප්‍රවර්ධනය එතෙන්දී අපි අලෙවි මේ පහුගිය කාලවක වන්නේ අපිට කරන්න බැරුණා අපේ අලෙවි ප්‍රදර්ශන පැවැත්වුවා ගාල්ලමාතර හම්බන්තොට අපි ගොවිපල් කේන්දරකට ඒවට අවස්ථාව ලබා දුන්නා ඒ වගේම මේ BMICH වගේ කොළ මේ පළාතින් බැහැරව කරන තැන් වලට අපි යොමු කළා මේවා තුලින් ඇත්තෙම දැන් දියුණු විශාල පිරිසක් ඉන්නවා මේවට යොමු වීම තුල මේ විදිහට විවිධ පැති ඔස්සේ මේයට ඊටමතරව මේගොල්ලෝ අපි කෘෂි ව්‍යවසායකත්ව සංගම් ඇති කරා අපි කලාප සහකර අධ්‍යක්ෂ බල ප්‍රදේශයට එක බැගින් ඒ සංගම් තුල මේගොල්ලෝ ඊට පස්සේ මාසිකව ඒගොල්ලෝ සොයන්ව නගර වලට ගිහිල්ලා කෘෂි අලෙවි ප්‍රදර්ශන පවත්වනවා ඒ සංගම් වලින් ඒ අරමුදල් වලින් ඒක හොඳ ප්‍රවණතාවයක්ද අලස් මුල්ලේ සංගමයක් තියෙනවා සෞභාග්‍ය ව්‍යවසායක සංගමේ ආදී වශයෙන් ඉතින් මේ තුලින් අපි විශාල මේ ව්‍යවසායකත්වය සඳහා ලොකු පුනරුදුවයක් වර්තමානයේ ඇති කරා කියලා අනිවාර්යයෙන්ම අපිට කෙටි කාලයක් තියෙන නමුත් ඉතාම වැදගත් අපේ ගුණවත් මහත්මයා විශ්සය කරන දේ ඒකම ඔබ පුන පුනා කිව්වා වස විස වලින් තොරව දැන් අපි කතා කරන්නේ කෘෂි රසායනිකත් එක්කනේ අපේ පස සහ අපේ ඇඟ තියෙන්නේ වසත් එක්ක දැන් ඔබ කිව්වා වස විස වලින් තොර නිෂ්පාදන වලට ඔබ සහයෝගය දක්වන ඔබ දෙපාර්තමේන්තුවෙන් කියලා. ඒ කියන්නේ තව චුට්ටක් කෙටියෙන් පැහැදිලි කරලත් කොයි විදිහටද ඕනම කෙනෙක් ආවොත් එයාට ඔබට කොහොම සහයෝගයක් ලබා දෙන්න පුළුවන්ද අපේ ව්‍යවසායක ප්‍රජාවට? ඔව් ඒක මම කිව්වා සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම දක්වලා තියෙනවා. ඉදිරි දශකයේ තුල මේ වස විසෙන් තොරව කාබනික කෘෂි නිෂ්පාදන ඉහළ නංවන්නට කටයුතු කරනවා කියලා. දැන් වර්තමානයේ දැන් අපි දන්නවා දැන් පොහොර කෘෂි රසායනතුළු පොහොර වර්ග ආනයනය තහනම් කරලා නවත්තලා තියෙනවා. ඉතින් අපිට දැන් කොහොමත් සිද්ධ වෙලා තියෙනවා කාබනික කෘෂි කර්මාන්තයට යන්න. ඉතින් මේ මෙතෙන්දී අපිට ඇත්තෙම දැන් මේ දවස්වල අපි කාබනික
පොහොර වර්ග නිෂ්පාදනයේ ප්‍රවර්ධනයේ සඳහා විශාල කටයුත්තක ඉදලා ඉන්නවා. දැන් මෙතෙන්දී කාබනික පොහොර කිව්වම එතෙම මේ පසේ තියෙන සාරවත්භාවය තමයි ඇති කරගන්න ඕනේ. පස සාරවත් කිරීම සඳහා ස්වභාවික පසක දිරපත් වූ කාබනික ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් තිබ්බා. නමුත් මේ අපි පිටින් ගෙනහලා දාන රසායනික පොහොර නිසා කෘෂ රසායන නිසා සුද්‍රජීවි ප්‍රජාව පසේ විනාශයටපත් වුණා. සුද්‍රජීවි ප්‍රජාව විනාශ වුණාම පසේ තියෙන සමතුලිතතාවයේ පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටෙන සම්පූර්ණයෙන්ම ඒකත් එක තමයි මේ ප්‍රශ්න සියල්ල ඇති උනේ. නමුත් දැන් මම හිතනවා වර්තමානයේ මේ කාබනික කරන කර්මාන්තය යමත් එක්ක නැවත සුද්‍රජීවි ප්‍රජාව ඇති වෙනවා. හරි. එතකොට පිටින් ගෙනල්ලා අපිට පොහොර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. ඒ AI විසින් පොහොර නිෂ්පාදනය කරනවා. හොඳයි. ඒකයි මෙතන අපි බලාපොරොත්තු වෙන්නේ. එතෙන්දී අපිට පුළුවන්කම තියෙනවා නැත්තම් මොකද අපි පිටින් ගෙනල්ලා දාන TSP පොහොර වගේවත් එක්ක කැඩ්මියම් ආසනික් වගේ නිකල් බැරලෝ වර්ග ඒව මේ සාකයට උරාගෙන අපේ පළවල අස්වැන්නේ ඇතුළත් වෙනවා. දැන් අපි දන්නවා කොළේළු වර්ග වලට ගොඩාක් යූරියා යෙදෙනවා. ඒකත් එක්ක ඒවයි තියෙන ෆ්‍රී රැඩිකල්ස් කොටස් අර පලා වර්ග වලට ඇතුළත් වෙලා තියෙනවා. අපි ලස්සන්ට තියෙනවා තමයි වෙළඳ පොලේ කොළපාටින් ලස්ස විස එකසු තියෙනවා. තියෙනවා. ඉතින් මෙතෙන්දී අපිට පිළිකා වෙන්න පුළුවන් ආගාත තත්ත්වයන් වකුගඩු රෝග මුත්‍රාසාදන නොයෙකුත් බෝ නොවන රෝග පහුගේ 60ක් පමණ මැරෙන්නේ බෝ නොවන රෝග වලින් කියලා සෞඛ්‍ය අංශ වලින් ප්‍රකාශ කරලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් තමයි මේ වගේ දේවල් අපි බොන ජලය පස දූෂණයලා තියෙන්නේ. ඉතින් වර්තමාන කෘෂි ප්‍රතිපත්ති ඉතාමත් වටිනවා අපිට නැවත මේ පස පසේ වස විසෙන්තර පසක් ඇති කරගෙන හොඳ බෝ භෝගයක් නිෂ්පාදනය කරගන්න. ඔව්. ඒ කියන්නේ දැන් සමහර විද්වත්තු කියනවා මේක ප්‍රායෝගික නැහැ කියලා. නැහැ කියලා. නමුත් දැන් ඔබේ තියෙන විශේෂඥ දැනුම අනුව අපේ රටේ ව්‍යවසායකයින්ට මේක හොඳ තෝතැන්නක් අපේ රට දියුණු කරන්නත් ව්‍යවසායකයෝ පැහැදිලිවම දියුණු වෙන්න. පැහැදිලිවම. ඔව්. ඉතින් ඒ නිසා අර සමහර ඒවා අපිට මිත්‍යාවන් විදිහට වුණත් අපිට බැහැර කරන්න වෙයි. මේ කෘෂි රසායනික පොහොර අයින් කළොත් අපේ රට ආර්ථිකයෙන් බිමට කෘෂිකර්මී බිමට කඩා වැටෙනවා කියන ආකල්පය අපිට බැහැර කරන්න පුළුවන් වෙයි ඔබ තුමා කියන විදිහට. මම හිතන්නේ අපිට ඒක ශනිකව බැරි වුණත් නමුත් ක්‍රමක්‍රමයෙන් ඒ තත්ත්වේ මොකද දැන් මේ ඔන්න ව්‍යවසායකන්ට හොඳ අවස්ථාවක් තියෙනවා. මේ කාබනික පොහොර කිව්වම අපි හිතනවා මේ ටොන් ගණනින් අවශ්‍ය වෙන කාබනික බල්ක් එකක් කියලා. නමුත් එහෙමම නෙමෙයි. මේ ශුද්‍ර ජීවීන් තමයි මේක වැදගත්. ඒතකොට ශුද්‍ර ජීවී මුහුම් හරි කොම්පෝස්ට් හරි මොන හරි හදන අයට නිෂ්පාදනය කළ දෙන්න පුළුවන්. ගැඩවිල්ලින් මුන්නේ කොම්පෝස්ට් කරන ගැඩලි කොම්පෝස්ට් ඒ ගැඩලි පැකට්ස් කරලා අලෙවි කරන්නට පුළුවන්. අනිවාර්යයෙන්. 10 අංගුරු නැත්නම් ජීවාංගුරු අනිවාර්යයෙන්. කාබනික දියර පොර වර්ග ජීව මෘත ගව මුත්‍රා ඉතින් ව්‍යවසායකින්ට දැන් මේ අපි දන්නවා ගාල්ලේ ඉන්නවා කාබනික දියර පොර සකස් කරන කෙනෙක්. එයා ගන්න බිම් තඹුරු වල් සූර්යකාන්ත ග්ලිසීඩියා වල අඹරලා වල් කරලා එයා හදනවා කාබනික දියර පොරක්. ඉතින් ඒ වගේ ව්‍යවසායකත්වයක් මේක තුල මේ කාබනික කර්මාන්තයත් එක්ක එනවා. ඉතින් පරිභෝගිකයාට අවශ්‍ය වස විශේෂයෙන් තොර හොඳ නැවුම් රසවත් මේ කාබනික විදියට වගා කරන දේවල් හරි රසවත් නැත්නම් ඒක එහෙම එකක් තියෙනවා අනිවාර්යයෙන්. එතකොට අපේ දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂයතුමා විස්තර කළ විදියට වස විස වලින් තොරව කරනු ලබන නිෂ්පාදන වලට විශාල ප්‍රමාණයක ව්‍යාපාරික අවස්ථා තියෙනවා. අපේ කාලය අවසාන නිසා අපිට වැඩසටහන හමාර කරන්න සිද්ධ වෙනවා. නමුත් අපිට ඔබට අවශ්‍ය වුණොත් දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන තවදුරටත් දැනුවත් වෙන්න ඔබතුමා ඒකට දුරකථන අංකයක් හෝ සම්බන්ධ කරගන්න විදිහක් චුට්ටක් ප්‍රකාශ කළොත් ගොඩාක් වටිනවා. ඔව් ඉතින්දී අපිට මේ ප්‍රධාන වශයෙන් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගේ නම්බර එක 071 820 54 02 එහෙම නැත්නම් අපිට නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය සම්බන්ධ කරගන්නත් පුළුවන් ගාල්ලේ 091 22 34 444. ඒ වගේම මාතර 041 22 22 350. හම්බන්තොට මට මේ අවස්ථාවේ අමතකයි. නමුත් එහෙත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමියක් ඉන්නවා නාලිකා රුපසිංහ මහත්මිය. ඒ දිස්ත්‍රික් මට්ටමේ. ඊට අමතරව හැබැයි ගෝජන සේවා මධ්‍යස්ථානට ගියාම අපේ කෘෂි උපදේශකවරු සදී පැහැදී ඉන්නවා. ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරලා තමන්ට මේ ව්‍යවසායකත්ව වැඩසටහනට ලියාපදිංචිලා මේ සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඔබට පැහැදිලි විශේෂයෙන්ම දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන සේවාවන් මේවා ඔබ දැනුවත් වෙන්න ඔබට ව්‍යාපාරයක් පටන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ ගෘහයක හිමිකරුවෙක් නම් ඔබට ගෙදර වගා කරන්නත් පුළුවන්. මේ ගැන තොරතුරු ඔබට දැනගන්න අවශ්‍ය නම් 071 820 54 02 දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමා ID ගුණවර්ධන මහත්මයාට අමතන්න. එහෙම නැත්නම් ඒ පළාතේ තියෙන ගොවිජන සේවයකට ගිහිල්ලා ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ ඇවිත් ඔබ මේ වටිනා තොරතුරු අපේ රටේ
ජනතාවට ලබා දීම පිළිබඳව බොහොම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්.